අද හයිවේකේ මාතරිදාන් කොළඹෙන ගම ලොකු ඇස්සකට හම්බුන. අතරම ලොකු ඇස්සක්. ඉතින් ඇස්සේ මන්න මේ ඩ්‍රයිව් කරන්නේ. මගේ අපේ යාළුවා තමයි ඩ්‍රයිව් කරන ගම. ඉතින් ඩ්‍රයිව් කරන ගම මට හිතුණා මේ හයිඩ්‍රෝ ප්ලෑනින් කියලා වචනයක් අහලා තියෙනවද? හයිඩ්‍රෝ ප්ලෑනින් කියන එක මොකද්ද? මේ වගේ පාරක වාහනයක් ධාවනය කරනකොට ඔගොල්ලෝ සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? මේ වාහනයක් ලිස්සනවා කියන එකත් එක්ක තියෙන ටෙක්නිකල් පැත්ත මොකද්ද කියන එක පොඩ්ඩක් කතා කරමු. අතරම හයිඩ්‍රෝ ප්ලෑනින් කියන්නේ ජලය මත ලිස්සා යාම කියන වචනේ තේරුම. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ගත්තොත්. ඉතින් මේක වෙන්නේ සාමාන්‍යයෙන් වාහනයක ටයර් එකක තියෙන දේ තමයි. ටයර් එකක් වාහනේ පාරේ කැරකෙනකොට මේ පාරේ තියෙන වතුර ටයර් එක නිසා වතුර දෙපැත්තට අයින් වෙනවා. අයින් වෙලා පාර සහ ටයර් එක අතර තියෙන සම්බන්ධ වීම හදාගන්න එක තමයි වෙන්නේ. නමුත් වතුර ප්‍රමාණය වැඩි නම්, වතුර ඝනකම වැඩි නම් මේ ටයරේට යම් කිසි වෙලාවකදී නොහැකි වෙනවා මේ වතුර ටික එලියට අයින් කරන්න. මෙන්න මේ අවස්ථාව වෙනකොට ටයර් එක පටන් ගන්නවා මේ වතුරේ පාවෙන්න. මෙන්න මේ අවස්ථාව තමයි අපි ටෙක්නිකලි කියන්නේ හයිඩ්‍රෝ ප්ලෑනින් කියලා. ඉතින් මේ හයිඩ්‍රෝ ප්ලෑනින් වෙන අවස්ථාව වෙනකොට වෙන්නේ වාහනය ජලය මත ලිස්සන්න පටන් ගන්නවා. කන්ට්‍රෝල් එකෙන් බැහැර වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේක ගොඩාක් හයිවේ ලෝක වල දැකලා තියෙන වහින වෙලාවේදී මේ වාහන ගොඩාක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ හයිඩ්‍රෝ ප්ලෑනින්. මොකද අපි කොච්චර කිව්වත් මේ පාරක වතුර පුංචි පුංචි වෝටර් පොකට්ස් තියෙනවා. ඔයාලා දැකලා ඇති වැහි වෙලාවක මේ පාරේ ගියා නම් තැන් තැන් වල වතුර එකතු වෙච්ච පොඩි පොකට්ස්. එහෙම නැත්නම් වතුර පොඩි වලවල් තියෙනවා. චූටි වලවල් කියන්නේ ලොකු ගැඹුරු ඒවා නෙමෙයි. නමුත් මිලිමීටර 4 5කට වැඩි ගැඹුරු වතුර තියෙන තැන් තැන එකතු වෙච්ච. මෙන්න මේ තැනකින් අපි වාහනේ හයියෙන් දානකොට හිතන්නකෝ දකුණු පැත්තේ රෝදේ වැටුණා කියලා ඒ වලට වැටුණු ගම වෙන්නේ ඒ පැත්තේ රෝදෙත් එක්ක ඝර්ෂණේ වැඩි වෙනවා. වැඩි වුණ ගමන් අනිත් පැත්තේ රෝදෙන් රෝදේ සහ දකුණු පැත්තේ රෝදේ අතර තියෙන ඝර්ෂණේ වෙනස නිසා මේ වාහනේ ටර්න් වෙන්න පටන් ගන්නවා ඒ අදාළ පැත්තට. ඉතින් මේ අපේ දකුණු පැත්තේ වැට ළඟින් නම් මම යන්නේ වාහනේ ටක් ගාලා මේ වැටර ලඟ වෙන්න පුළුවන්. මේ වෙලාවේ කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඉතින් හයිඩ්‍රෝ ප්ලෑනින් එකට නවත්ත ගන්න තියෙන මූලිකම දේවල් මොනවද? අංක 1. ටයර් ටික හරියට තියෙන්න ඕන. මොකද වතුර අයින් වෙන ඕගොල්ලෝ දන්නවා ටයර් වල සුවිශේෂී කට රටාවල් හදලා තියෙනවා. මේ වතුර වගේ දේවල් හම්බුනොත් ඒවා හරිය විදිහට අයින් වෙන්න. ඉතින් නමුත් කට නැති ටයර් එකක් නම් මේක ලොකු රිස්ක් එකක් තියෙනවා. අනිත් එක තමයි ස්පීඩ් එක. වහින වෙලාවල් දෝවල් දැකලා ඇති හයිවේ එකේ හැමතැනම ගහලා තියෙනවා වේගය පාලනය කරන්න කියලා. නමුත් ගොඩ දෙනෙක් ඒක කරන්නේ නැහැ. නමුත් වේගය කියන එකත් ඒකට එක සාධකයක්. අනිත් එක තමයි බ්‍රේක් නොකර ඉන්න එක. බ්‍රේක් කරපු ගමන් මේ හයිඩ්‍රෝ ප්ලෑනින් එකේ තියෙන ඉෆෙක්ට් එක වැඩි වෙනවා. ඉතින් බ්‍රේක් නොකර ස්ටියරින් එක දැඩි වල්ලගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒකට හොඳ මනසක් තියෙන ඕන ඩ්‍රයිවර්ට කලබල වුණොත් ඒ වෙලාවේදී අනතුරු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනතුරක් වෙන්න කලින් වළක්වා ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් අපේ උපදෙස තමයි අධික ඇස්සක් තියෙන වෙලාවක හයිවේ එකේදී අනිවාර්යෙන් 100ට යා යුතු නැහැ. 90ට 80ට යා යුතු නැහැ. ඕගොල්ලෝගේ වේගය පාලනය කරගන්න තමන්ගේ වාහනේ වේගය තමන් තමයි කරගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ලොකු ඇස්සක් තියෙනවා නම් පාර පැහැදිලි නැත්නම් තමන්ගේ වාහනේ කන්ඩිෂන් එක අවුල් නම් ඕගොල්ලෝ වාහනේ සේෆ් විදිහට ඩ්‍රයිව් කරා යන්න. වැස්ස කියන එක ඩ්‍රයිව් කරන්න බැරි වෙන්න හේතුවක් නෙමෙයි. නමුත් අධික වේගය සහ නොසලකීමත්කම කියන්නේ තමන්ට මරු කැඳවන හේතුවක්. ඒක නිසා පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. හයිඩ්‍රෝ ප්ලෑනින් කියන්නේ වතුර මත ලිස්සා යාම. වාහනවල තියෙන බෝට්ටු වගේ යන්න නෙමෙයි, පාරේ ටච් වෙලා යන්න.